ධර්මානශාසනාව. සුපින්බතුනී අද ධර්මානු ශාසනාව සිදුකරන ගෞරුණීය දේශකයණන් වහන්සේ. කඩවත සමාතිමැදුර අනුශාෂක පූජනීය පයාගල නන්ද ස්වාමුද්‍රයන් වහන්සේ. ධර්මානු ශාසනාවේ අද දායකත්තයන් මාරගම ඇල්පේෙන පාර අංකාශුතුනෙන් එකේ පදිංචි, ගයන්ගි වේරසිංහ මහත්මිය, මහර ගම පන්සල පාර අංක හැත්තෑ අටෙන් නමේ පරිෂී හදැත්තිී වීරය නිර්මාත්‍රූ ගැමුණු ගුණතිලක මහතා, කුරවිට මලව ශාන්තිපුර තුංහන පටු මඟ ඒ. එම් ඉන්ද්‍රාණි අත්තනායක මහත්මිය, දේවී සෙවුවන්දි අතුකුරල දියනිය ආසරි අතුකරල පුතා ඇතුළු පවුලෙසිලු දෙනා. කඩවත ඉහෙල්ල කරගහමුණ, මංගල මාවත්තයේ පදිංචි අයිරං ජෙස්සිංහ දියේ ගුණරත් නැතුරු පවුලේ දදු දරු මනුබුරු මිනි පිරියන් පිරිස. කුරනෑගල මල්ලව පිටිය පදිංචි ශ්‍රේණී විමලරත්න මහත්මිය ගාමිණි විමලරත්න මහත්තා සහ ඥානා හෙමචන්ද්‍ර මහත්මිය කුරනෑගල යන්තම්පලාව සුන්දරාපොල පදිංචි අයි ස් මල්නී වෙදගෙදර සහ අයිරංගනී රණසිංහ මහත් මිය නැදළගමුව වඩුමහොනේ ගෙදර ශ්‍රී පුෂ්පාරාම මාවත පදිංචීර ඒ සෝමාවත්තී සිල්ලා මහත් මියඇතුළු දූතරු පිරිස. අද ධර්මාවනු ශාසනාවේ මාතෘකාව අපචායන පිළිබඳවයි. අප හැම උතුන් වූ ධර්මය ශත්‍රවණී කරන්නටයි සූතානම් වන්නේ. ධර්මස්්්‍රවනයට පෙර. තිස්සරණ සහිත පංචසීලය සමහතන්වීම සඳහා අපි තැන් නමස්කාරය කියමු. අවසරයි සාමීන්ත්‍රයන් වහන්ස. සාදුූ සාතුූ සාතුූ. නමෝතස්ස භගවතු, අරහතු සම්මා සම්බුද්ධස, නමෝතස්ස භගවතු, අරහතු සම්මා සම්බුද්හස, නමෝ තස්ස භගවතු අරහතු සමා සම්බුද්ධස්ස බුද්ධන් සරනං ගච්ඡාමී බුද්ධන් සරණං ගච්චා ම්මන් සරනං ගච්චා sa ga sanghang saang gadha saang gaබhang saang gacamhang saang ga දang saang gacam saang ga සgang saang gacam සhang naබhang saang gaca naබ saang gaca දang saang gacza na dhaang saang gaca na සgang saang gaca na sanghang saang gacaang ගang sampunangන් පනතිpataතා you වරමනී සික්කා පදං සමාධ්‍යයාමී මානාතිපාතා වරමනී සික්खाපදං සමාදින්න දාන වරමනී සික්කාපදං සමාධ්‍යයාමී න්නධන වරමනී සික්කාපදං සමාධයා ආමේ සුමිච්චාචාරා වරමනී සික්කා පදං සමාධයාමී මේ සු මච්චාචාරා වරම 26 6 ප සමා සාවාදා වරමනී සික්කාපදං සමාධ්‍යයාමී මසාවාදා වරමනී සික්කාපදං සමාධ සුරාමීරය මජ්‍ය පමාදටහනා වරමනී සිකාපදං සමාධයාමී සුරාමේරේ මජජ පමා දටටාන වරමණී සික්කාපදං සමාධිය සරණේන සද්ධහින් පංචසී ල දම්මං සාදුකං සුරක්කිතංකත්වා අපමාදීන සම්පාදී තබ්බං. ආමභන්තේ සතමන්තාචක්කවාලි සුවත්‍රා ගච්චන්තුදේවවතා. සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං. දම්මසවෙන කාලු අයం බදత දම්මසවනකාලු අයం බදంత දම්මසවන කාලු අයం බදత නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුදදස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුදුදස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුදදස්ස ස ඕෝවාධකාරී බතපෝසී කුළවං සං අහාපයන් සද්ධාශීලේනෙ සම්පන්නු පතෝහෝති පසංසිියෝ ඒ බුද්ධම ප්‍රචායන්ති නරාධම්මස්සකෝවිදවා දිිට්ටේවදම්මි පාසංසා සම්පරයේව සුග්ගතිින් තීතිී ශ්‍රදධහවන්ත පින්වත්න දොළොස්මාසයක් ගතවෙලා අලුතින් වසරක් ආරම්භ කරනම මොහොතේ. ලෝත්‍රරා බුදුරජාණන් වහන්සේගේ ධර්මේතුළින් මගුණයගැ මෞපිය ගුණේ ගැන දරුවන්ගේ යුත්තුකම් පිළිබඳව මතක් කලදෙන්ටයි බලාපරොත්තු. බුදුබන අහන විට හිත සැනසීමට පත්වෙනවා. කෙනෙකවෙේ අඩු පාඩුකම් අඩුකරගෙන, වැරදි හදාගෙන වැරදිවීමට ධර්මය උපකාර වෙනවා. මෞගුණ ඇසීමෙන් දැඩිසිත් මුොලොක් වෙනවා. අනුකම්පාවක් දයාවක් ආදරයක් නැතිසිත්තුලට සංවේදී බව එකතු වෙනවා. සමාජයේදිහා බලනකොට අවශ්‍යයෙන්ම කතා කළ යුතු ධර්ම කරුණා කැටියට මව්පියන් පිළිබඳව කතා කරන දේශනාව සඳහන් කරන්න පුළුවන්. ලෝතුරා ශාස්සනය තුළ නොයෙක් ආකාරයේ චරිත හමුවෙනවා. එ චරිත අතර පැරණි වෙන්නැති. හරනවෙන් නැති හැමදාම අලුද දෙයක් හැටියට කතා කළ හැකි මාතෘකාවක් වෙතොත් ඒ මවගුණේ පිළිබඳ මාතෘකාවක්. බුදුගුණ මහාස්්‍රාවකගුණ හැරුණු විට්ට ලෝතරා බුදුරජාණන් වහන්සේකි ධර්මයේ උසස් ලෙස සඳහන් වන කරුණක් තමයි මවපියන් පිළිමද ගුණකතනය ශාසනයට සම්බන්ධව සිටි දායක කාරකාදීන් මෙන්ම සසුන්ගුණ දැරු උතුමන් වහන්සේ ලාත් මවගුණේ නිසා ජීවිතය වෙනස් කරගත්තා. චරිතයේ වෙනස් වුන දැඩිසිත් මොලොක්කුණ වරදට පාපේට පෙළබෙච්චසිත් කුසලේට දහමට යොමුණක්. කවුරුත් දන්න කතාවක් වනත් නැවතැසීමෙන් දයාකරුණා ගුණය කරුණා රසය විඳගන්න පුළුවන්කමක් තියෙනවා. අජාසත් රජ්චුරුව පිළිබඳව නොදන්න කෙනෙක් නෑ අජාසත්ත රච්චුරුුවන්ගේ දැඩි බව මොන තරාම්ද කියනවා නම් පියාට වදදීල තමයි පාගහතනය කළේ නමුත් පියාමියගිය මොහොතෙම වගේ තමන්ගේ දේවීට තමට දාව පුතෙක්කු පන්න කියන පනිිවිිඩේ ලැබුණා ඒෂණය එහිත වෙනස් වුන සැනින් කල්පනාවට ආවේ මං උපන්න වෙලාවෙත් මගේ පියා මං විින්ද සතුත ලබන්න ටෑඇතිය. මේ ප්‍රීතිය බුක්තිවිඳින් ටඇති මේ ප්‍රහර්ෂය හුට දැනින් ටඇතිේ. ඒවෙලාවෙ තමයි තොළුතුරු කතාකරගත්ත මෞසම්ග. එතැන් පටන් දෙව්දත් හාමුදුරොත් එක්ක කරගෙනාපු වැඩ පිළිවෙල සම්පූර්ණෙම වෙනස්සු. එහෙම නං දරුණු හිතක් යහපත් පැත්තට හැරුණේ පියාග ගුණේ පිළිබඳ සිහිපත්තුනහම. ජීවක වෛද්්‍යවරයාගේ අනුදැනීම මත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ හමුවන්ට රජා සහත් රජතුමා පැමිණින සඳභබන රාත්‍රයේ ජීයකම්ඹවානේ වැඩවාසය කල් එක්දස් එකසීයක් පමණ භික්ෂණ වහන්සේලා සමඟ. එදා රෑයාමි උන්වහන්සේ ධර්මාසනය වැරන්නවා. භික්ෂුණන් වහන්සේලා සුසං විහිත ඉරියව්ුවෙන් සංසුන් තැන්පත් සිටිනවා. රජතුමාගේ නැත ගැටුනේ එක් වරම ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන ශ්‍රාවක සං්‍යා ඔවුන්ගේ සංසුන්කම තැන්පත්කම නිහඬ බවතුළින් රජතුමාගේ හිත එක් වරම ඇදීගේ තමාගේ එකම පුතු උදායි බද්ධ කුමාරය විත ඒ වෙලා බුදුරජාණන් වහන්සේ දක් අජාසත් රච්චුරෝ. රජතුමාගේ හිට වෙනක් සෙච් හැටි ැනගත්ත. බුදුරජාණන් වහන්සේ රජතුමනිම ලෝකතින ලස්සනමදේ වෙත ඔබේහිත යොමුණනේද ඔවසාමීනී මට ඉන්න මගේ කම්පුතා උදායිබද්ධ කුමාරයා මට හරියට වටිනවයි. ඔහොට මේ දමදිව දීප චක්‍රවත්ති රාජ්‍ය ලැබෙනවනං පියෙක් හැටියට ම ඒ දේ බලාපොරොත්තු වෙනවා තැමති ඒගැන ප්‍රාර්ථනා කරන්න. නමුත්සාමීණී ඒ සියල්ලට වඩා මං මගේ පුතා පිළිබඳව කල්පනා කළේ මේ සුසංවිහිත ඉරිියවුුවෙන් වැඩසිටින සංයමීන් වහන්සේලාගේ තැම්පත් කම මගේ කම් පුතුුවන උදායි බදධ කුමාරයටත් ලැබේවා කියලයි. උමනතරං දරුණු හදවතක් හිතක් තිබෙන කෙනෙක් ද දරුව පිළිබඳ තමන්ගේ දරුව පිළිබඳ පුත්‍රශ්නයහේ ඇති වනාට පස්සේ වෙනස් සෙති හැකි. එනිසා බුද්ගුණට යම් කෙනෙක් අනු්‍යාත් වඋනානම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වන උතුම් පලේ යම් කෙනෙක් සාක්සාත් කරගත්ත නම් ඒටත් බොහ උපකාර වුණා මාතෘත්වය කියනෙක්. අංගුලිමාල පිළිබඳව නොදන්න කෙනෙක් නෑ. නමුත් සමහරවිට මම මේ කියන ප්‍රෝෘත්තිය, අංගුලිමාල සූත්‍රයෙන් සඳහන් වෙන්නේ ඒ අනුව එතරම් ඇහෙන ප්‍රෝෘතියක් නෙවෙේ. අයිංසක කුමාරයක් මඟද ජනපදය. විළම්පණය කරලා ජනපද නෝන තත්ත්වයට පත් කළ නියම්ගම් සූර්ණ්‍ය බවට පත් කලා මිනිසුන් බයහුණ පලාතටම රජතුමාටත් අභිභහනය කරන්න බැරි මහදාමරික පෝරිසාධෙක් බවට පත්වුණ. බුදුරජාණන් වහන්සගේෙන් බනහාල අහිංසක කුමාරය නැනම් අංගුලිමාල පැවිදිුණ. පැවිදි වෙලා භික්ෂුන් වහන්සල වගේම සුපුරුදු පින්ඩපාති වඩිමින් විහාර වැඩි හිටිය. එහෙම ඉන්න අවස්ථාවක දවසක් පිඩපාති වඩින කොට මව් කෙනෙක් බොහො වේදනාවෙන් ප්‍රසෝවේදනාවෙන් කෑමරු දෙනවා. අංගුලිමමාල හාමුදුරුවන්ගේ හිත සසල වුණ. උන්වහන්සේ මිනිසුන් මරද්දී එහිත සසල වුණ නැහැ. සමහර කෙනෙක් මරන්න ගිහාම කාන්තාවක් කියනවා අනේ පුදේ මාව මරන්නේ පා මක් නැතිවුනොත් මගේ දරුව අනනාතයිනේද. තරුණේ ගහතනය කරනකොට කිවවේ අහිංසක අම්මට මම තමයි ඉන්න වතුර ටිකක් වත්දන ඒ එක කටත් ඇහුම් කන්දු නෙනෑ. එතරම් දැඩි හිතක්ඒ දැඩි හිත මෙමොහොතේ වෙන්ඩරු පිඩක් හා සමානව උනන අ මෞතුමියය රස්ෝවේදනාවෙන් කෑමෝඩ දෙනවා ඇහිලායි ලෝතුරා බුදුරජාණන් වහන්සේළඟට ඇහිවිල්ල අංගුලි මල හාමුරු සඳහන් කළා බොහෝ සත්තා සංකිලිස් සන්තිී බොහෝ සත්තා සංකලිස් සන්ඳේ. ස්වාමී සත්‍යෝ ඉතාම දුකට පත්වනවා ඉතාම දුක් මුසු අවස්ථාවකුම දැක්. සිද්ිය කිව්වට පස්සෙේ බුදුරජාණන් වහන්සේ බදාලි එහෙමනං බ්‍රාක්්මනේ ඔබ ගිහිල්ල මෞතුමයට ඔබේ නිවැරදි ජීවිතයේ පිළිබඳව සත්‍යයක්පයක් කළ.ඒ අනුහසින් ඒ මෞත්හොමෝ සුවපත් භාවේට පත්වෙනවා. ස්වාමීනිි මගේ ජීවිතය නිවැරදි හැ ඕ එක හරි. නමුත් මේ ආරය භාාවට පත්වෙච්ච උතුම් චීවරේ දරා ගත් අවස්ථාවඳලා. ඔබට පුළහන්කමක් තියෙනවා කුරාකූබයකුටුවත් මම හිරිහැරයක් පීඩාවක් හිංසාාවක් කල නෑ අගුලි මාල හාමුදුරුවෝ මෞතුමී ළඟට ගිහිල්ල එවතුම් සත්‍යානු භාවබලයෙන් මෞතුමේට නිරෝගි බවප්‍රාර්ථනා කළා. මෞතුමියත් දරුවත් සුවසේ නීරෝගි සම්පත්තියෙන් යුක්තව දරුව බිහිවුණ මෞතුමියත් සුවපත් භාවයට පත්වනොත්. අංගුලි මමාල හාමුදුරුවෝ නැවතත් පන්සරට ගනෑ. උන්වහන්සේ වනාන්තරේයටග නැවතත් මිනිසුම් අරන්න නැවතත් සවපා සතුන්ට හිරහැර කරන්න නෑ සකලක් ප්‍රේෂයන් ප්‍රහීන කිරීමේ අරමුණේ. උන්වහන්සේගේ හිතට කුසල්සිත උදයෝගි මත්භාවයට පත්වෙන්ට උත්තේජනයට පත්වෙන්ට සම්පහන්සනයට පත්වෙන්ට සඳහා උබයෝගයක් ඇති වුණේ කුසල් සිත පිළිබඳව මෞතුමියගේ වේදනාව ඇහිච්ච වෙලාවෙලා. බුදුරජාණන් වහන්සකින් ධර්මය ඇහුවත් ඒ හිතට අරිත් භාවේ පිළිබඳ ලංවීමක් වුණනෑ ඉන් පසු උන්වහන්සේ භාවනාකිරීමෙන් තමයි සවපිල්සීබ්‍යාපත් රහත් භාවයට පත් වනේ. ඒ සඳහා මෞතුමියගේ විලාප කෑගැසීම උපකාරුණා. එවිත රක්නේ කුමාරකස්සප මාතාව ගැන හොදර දන්නවානේ ගිහි කාලේ උදුමාකාර ආසාාවක් ඇති වුණා අනේ මට මහනවෙන්න ඇත්තංකේල. නමුත් දෙමවපියු කැත්තුදු නෙ නෑ පතිකුලේට ගෙයාට පස්සේ ස්වාමියගින් අවසර ලැබ පැවිදි බොහමයට පත්වනා. නොදැනැයි පැවිදි බොහමට පත්වන තමමාගේ කුසේ දරුවෙක් පිලිස්සිඳග බ. දව්දත හාමුදුරුවෝ ලඟ මහනෝනේ එතනින් ඉවත් කලාට පස්සේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ නිවැරදි බව පරීක්ෂා කරල නිවරදිබව දැන ගැෙන සසුන ඇැඳෙන්ට ඉඩ කටදුන්න. දරුව බිහි කලාට පස්සේ අබේරාජ කුමාරය ගෙනලා. හැදුව හත් අවුරුදු අයසිදී පැවිදි බවට පත් වනත්. කුමාරකස්සප මාතාාව ජීවිතයේ බොහෝ බලාපොරුතු තියාගෙන සිටුම්පත් ධැන සම්පත් සයල්ල අත්තර දාලා පැවිදි බව්ට පත් වන. ඒතර කැමති ඒතරං තමන්ගේ හිතේ ඇදී ගියා පැවිද්ද පිළිබඳු. නමුත් තමන්ගේ දරුව ලැබනට පස්සේ එඔක්කු ම අදහස් වෙනස් වන. අවුරු හතක් පුරාවටම මහනදම් පිරීම් පැත්තක දාලා උදේහා වහා ඇඩු කඳුලෙන් තමයි පසුවු. මහන වුන කියලා ආරංචචය ලැබුණ හාම ලොකු සතුතක් ඇතිබුණා එ නිසා ආරාමි ඉස්සරහ පාරදිහා බලාගි නඉන්නවා වෙලාවහරි මගේ පුතා පුංචි හාමුදුරුවු මහපාරි වඩී කියලා කොම හරි පොඩි හාමුදුරු කෙනෙක් එනවන දලයනම් ගීල බැලින්නම් ඒ මගේ පුතා නෙමේ මෙහෙමින් අතරවාර දවසක් කුමාරකස්සප හාමුදුරුවෝ සවුලිසිම්බියාපත් මහරහතන් වහන්ස කෙනෙක්. උන්වහන්සේ බැලවා මෞතුමියකු හෙරන්නේ. බැලින්නම් ආසාවෙන් කැමැත්තිෙන් පැවිදි බවට පත්වෙලා දරු සෙනහස්ස නිසා සසර රැඳෙන්ට කටයුතු කරන බවදැක්ක. දැකලා උන්හන්සේ එදා ෞද්දේ කාලේ ආරමිසර හැන් වඩි. වුදු හත ගත වුණනත් කුමාරකස මතාාවගේ පියවුරු වලින් කරුතුරන්න පටන් ගත්ත දරුසන හස නිසා නෙතේ කඳුර පයෝදර වල කෙි දුවගෙන ගිල්ල අනේ මගේ පුතා කියල කතා කලා කුමාරකස ප හා මුදුරුව නොනැවති දිරිටකය මෑනීන තාත් සංසාරය බැඳන්නද කල්පනා කරන්න කියල වචන කීපේ කියන කොට තමයි කල්පනවැැති. එනිස්හා කුමාරකස්ස මාතාවටමනත් දහමේ රැඳෙන්ට ප්‍රහත්භහවේ ලබාගන්ට උපකාරවුණේ දරු සිනිිත්තා. පටාචාරාව ගැන දන්න කෙනෙක් නෑ. තමගේ ස්වාමය වෙනුවෙන් මාලිගාවක් අත්හැරිය. අම්ම තාත්ත් හැර සහෝදරය අත් හැරිය. ඒතරං ආදරේ ස්වාමයයටට. නමුත් ඔහුත් මහවනේදී නොස්සිතුූ අන්දමින් මේගිය. එවෙලායි කල්පනා කළේ මොහු නිසාමා සියලු සම්පත් අත්හැරයා. දුකට වැටුණක් මවපියන් මට රාක්ෂික්ෂ වගේ පෙෙනුන්නේ. නමුත් කරන්න දෙයක් නැහැ. මට මේ දරු දෙදෙන ඉන්නවා නෙද් දෙක හා සමාන දරු දෙදෙන නිසාම චීවත්වා. ඒ ශක්තියේ ඇතිවනේ කවුරු නිසාද පින්වන්ති දරු දෙදෙන නිසා. අචිරවතියේදී ඇතිවවෙච්ච සිද්ධිය දන්නවන්. එනිසා පදිින් හිතට ඇතිවුණේ සංවේගය දුකවේදනාවර දරු දෙදෙනත් ඇතුුණට පස්සේ. බුදුරජාණන් වහන්සේ කුසල්සිත අවදි කළ පැවිදි බවට පත්වෙලා ටිකද භාවනා කරමින් ඉන්නකොට හන්දැල්ල දිහා බලාගෙන දෙලා. ඒ විදර්ශනාවට නගලඒ උත්තමාවට කතුම් රහත් භාවයට පත්වවෙන්න පුළුවන් කම ලැබ. විශ්සන්ත රාත්ම භාවේ ගැන හොදර දන්න . විස්සන්ත රජතුමා මන්ඩිදේවත් සමඟ දරු දෙදනා අරගෙනාවේ මල් පෙත්තක් අරගෙන නොව වගේ. පොළො බිමිතියන්න දදු නැහැ. එහෙම දරුව දෙදෙන තමයි ජූජකය වැඩකාරකමට මෙහෙකාරකමට ඉල්ලන් කොට හිත දැඩිකරගෙන දුන්න. මහමේරු පර්වතයේ වගේ පරවත කාගු මිතුරීත භාවයෙන් විනාසවෙ. මහ සාගරයේ වේලෙන්ඩ් පුොළුව චන්්ඩ මාරුත්යෙන් මිඩෝකේ විනාස්භාවයට පත්කරාන්න පුරුව. නමුත්ඒේ සියල්ල පරදලා. මෞව කෙනෙක් ගතියන දරුසනය හසස් මතුවයෙන. පින්නතුනේ අද අපේ රටදිහා බලනකොට අපේ හැදන වැඩෙන දරු පරම්පරාවට කුමක්දම අත්තලතියෙන ඉරණම කියන එක බොහොදිනෙක් කතා කර. සමහර වෙලාවට දෙමවුපියු අසරණ දර කියනදේ හන්නින හිතුවක්කාර කමි කටයුතු කරනවා. එකන් එක සිද්ධී නොකිවුවත් පිඩතු හොඳර දන්නවා හැදින වැඩන දරුවූ කරන ඇතැම් නොහෙක්මුණු ක්‍රියාව දරුණු ක්‍රියාව සමහරට මනුෂ්‍ය ාතන මෞ කෙනන කට සන්න පුළුවන් කම තියෙනවා. සමහර වෙලාවට දරුවහනැ ති කෙනෙක් හිතයි අනේ අපිට නංගේ ප්‍රශ්ලනෑක. නමු දරුයින් අම්මල මේ මොහොතෙවුනත් හිතන එක දෙයක් තමයි. කොහොමුොද්ද මගේ දර හොඳ මගට ගන්න කියෙනෙක්. එනිසා පුතේදේ ටික කල්පන කරන්න පුළුවන්නම් හිතන්න පුළුවන්න්නම්. ඔබේ අම්මා ඔබෝ ය තත්වේට ගන්න ගත්තුත්සාහය සමහර වෙලාවට මේ මොහොත්තේ තමන්ග දරුව අත්හර දාල තමන්ග නිවහන අත්හර දාල අ අගුපිලක අනුන්දින බත්පතේ රහබලනු අම්මලත් අපේ රටේ ඉන්න ඒ තත්ි දැම් වැඩිවේගෙන එනවා සම්හර දරුවෝ දෙමවුපියන්ට කීකරුුණෙ ආදරීන සෙනෙහසක්න නමුත් පින්න තුනේ ඔබදැන් ඇහුුව මේ ශාසනයේ සිටිය මව්වරු පියවරු බුද්ධ ශ්‍රාවක කොහොමද මෞ්පියන් නිසා. ඟී වෙනස්කරගතේ දරුවන් නිසා කොක්්මද ජීවිත වෙනස්කරගත්තේ. එනිසා අනයෝනෙ සම්බධතාවේ පින්නතුනේ නිවන් දකිනතුරු ඕන කරන දෙයක්. කරුණා උපායකෝසල්ල පරිගහිතා දානාදයෝ ගුණා පාරමී පෙරුම්දම් පිරුවේ පින්නතුනේ දරුවපා මෞපියෝයිපා උපාධානයක්යා ප්‍රතික්ෂේප කරමින් නෙමේ කුළුණුගුණෙන් පිරිහදවතක් යම් කෙනකට ඇති වුණා නම්. ඒ ඇතු ඒඇතු මෞියනි සයි එනිසාම සහ සම්බන්ධය පිළිබඳව වැරදි අර්ථකථන දෙන්න හොඳ නැහැ ගිහි ජීවිතය ගත කරන කෙනෙක් කාම්භෝගී ජීවිතයක් යම් තරම් දුළකට ගෙවනවා ගත කරනවාඒ කාල පරිච්චේදේ තුළ දරුවන් හදල වඩලා සමාජතී ඉදිරිපත් කර සමහර වෙලාවට පින්න තුනේ මෞකෙනෙක් තමන්ගෙ කුසට දරුවෙක් ආදා ඉඳලා හිතන දෙයක් තියෙන. ඒ හිතනදී තමයි පිින්වන්ත දරුවෙක්උමට ලැබෙන්ට ඕන කියනෙක්. බෝධිරජකුමාරය බුදු බන හල පැහැදුුන. සංජිකා කියන ඒ මානවකයා සමග බුදුරජාණන් වහන්සේ ගුණ කියන වෙලාවේ ඕ කියනවා. ඉතින් ඔබ බදුරනයන්නපු ඔබතුමා බුදුසරණයන්. ඒවෙලාවි බෝධිරාජ කුමාරය කෙව්වේ මලෝතුරා බුදුරජාණන් වහන්සේ ගෝෂිතාරාමේ කොසමෑනූර වැඩවාසය කරද්දිී මගේ මෞතුමෝමා කුසතුළ දරාගෙන හිටිය. බුදුරජාණන් වහන්සේ හමවෙලා මගේ මෑනියන් සඳහන් කළේ කුමක්ද. ස්වාමීනී භාගවත් බුදුරජාණන් වහන්ස මම ඔබහන්සේ සරණය යනවා. ගේ කුස තුල ඉන්න දරුවත් උවහන්සේ සරණයවා. ධර්මයත් සරණය යනවා සං්‍යාත් සරණයවා. එහෙමයි පින්න තුනේ අපේ මව්පියවරු කුස තුල්ල දරුවා සිටිද්දිමයි තුළළුවන් හඳුන්වාදුන්නේ. තුළුවන් සරණගේ එනිසා මහවන්සේ කතාවක්තේ නවාකිටන්කිෝත් විහාර මහදේවිය දුටටුගෑමුණු පුතා බිහිකරන්ට පෙරත්. මහන්ස සඳහන් වෙන්නේ සිතුල් පවවහිටිය අර වැඩිහිටි හාමුදුරුවන්ට ආරාධනා කලාා ඔබහන්සේ මගේ කුසේ උපදීටකෙල්. එයනු එතු මේගේ කුසේ අර හාමුදුරුවෝ අපවත් වෙලා පිලිස්නද ගත්තා. එතැන් පටන් විහාර මහදී විශස් ්‍රද්ධහාාවෙන් කුසල් සිත්තුපදවාගෙන සූරවර් හැඟීමෙන් යුක්තව කටයුතු කරපු නිසා. තිහාසේ බබලන චරිතයක් දුටු ගැමුණුම හරජතුම. එනිසා පින්නතුනේ මෞකුසට ආදා ඉඳලයි මව් කෙනෙක් දරුවෙක් හදර. උපන්නට පස්සෙත් දරුව නිසා පින්නතුනේ අම්ම වෙනස්වෙනම තාත්ත වෙනස්වෙන. තරුණ කකාලිති විිච්චි කෙලිල්ොල් ගති අත්හරින විනෝදේ පින්නතුනි අත්හරින තමන්ගේ සැපේ අත්හරන. සමහර වෙලාවට බඩකින්නේ ඉඳගෙනයි දරුවන්ට ආහාරටිකදේ. සාමාන්‍යෙන් තරුණායි වුනත් නින්දට කැමති. නමුත් පන්නතුනේ දරුවක් වඩපු දව සසිංදල අත්තට වඩ පු දාව සසිංදලා අම්ම කෙනෙකුට රෑණින් දක් තියෙනවා සමහරවිටේ කොල් හට ඇහැරන්නේ. අමන නමුත් දරුවක් ඇගහනකට නැගිින්ටෝ. අයි දොළහට අඩනවා ආයි නැක්තින්නවා. අයි එකට දෙකටත අඩනවා එතකොටත් නැක්ටන්ටුණ වෙන ද පින්න තුනේ ඇඳෙට වැටිච්චි වෙලාවි ඉඳලා. ද හය හත වෙන තුරු නිදාගන්න මවු කෙනෙක්න රාත්‍රයකී සැරයක් අවති වෙනවාද. එහමනං පිංවන්ත පුතේ නිදිබර දෑසට අවදිකම ලබාදුන්නේ මගේරත්තරන් පුතා කියන එක අම්මල පොඩ්ඩක් හිතල බලාල දරෝ හිතල බලාන ක. ඒතරක්නමේ හා පුදුමාකාර සම්බන්ධතාවයක් පුපේ ඔබගේත් මවගෙත් තිබුණා. පුංචිකාලයට පෙරන්න බැහැ අත් දෙකයි කකුල් දෙකයි ඔස වගෙන වනවන හින්නවා. අම ලඟෙන ඇත්තං ඒහිත හොඳ නැහැ අම පේන්න ඕනෙ නැහැ පේන්න එන්න ඕනෙ නැහැ නිකං ළඟටාවත් අන්න මවගේ සුවද දැන්නු හාම මොන හිනාවක් පෙන්න්න නවාද. එනිසා පින්වතුුණේ අම්ම කෙනෙක් ලෝකයට බිහිවුණේ දරුව නිසා. පුතෙක් නැතිනම් අම්ම කෙනෙක්කෝ පුතා උපන්න දවස් තමයි අම්ම ලෝකට බිහිවුණේ. එනිසා එවැනි සම්බන්ධ තාවයක් දරුවූ පිළිබඳ තියෙනවා. ඒ විතරක් නෙමයි හාමුදුරු කෙනෙකුට පොඩි හාමුදුරු කෙනෙකුට දසසීලේ තියනු. අම්මල දසසිල් සමාදං නොවී දසසිල් රකි දරුවෙක් ලැබුණනට පස්සේ අම්මක් එනෙකුට දරුවන්ගේ වටිනකම ආදරේසිය හස ඇතිබෙනවා දැනෙන.ඒවගේ තමයි අහිංසක සතෙක් පැටව බිහි කළහ සමහරයගේ සිරිතක් තියෙනවා ගෙදෙරින් බැහැර කරනවා කොහටරරි ිහිදදානු. නමුත් දරුවෙක් ලැබුණත් අවස්ථාව ඉඳලා ඒ හිත මව කෙනෙක් ගෙනං වෙනස් වෙනවා පිය කෙනෙග වනත් වෙනස් වෙනවා. එවගේම තමයි තමන්ගේ දරුවට අනුන්ගිදේ කඩා වඩාගෙන හොරකං කරගෙන දෙන සිරිතක් යහපත් මවු කෙනෙක්ගෙනෙ. ඒ විතරක්නෙමි දරුවෙක් ප්‍රසූත කළත් තරුණ ජීවිත. හැඟීම් දැනී සංවේදි බව සියල්ල කියන. රාගී හැඟීම් ඇති වෙනවා නම් එක බුදුුවයක් නෙමේ නමුත් බොහොම අම්මලා දරුවක් ලැබුවට පස්සේ. ඒ හදවති ඇතිවෙච්ච දරු සෙනෙ හැසිං නුරා වෑහෙන දෑසට දයාවගෙන දුන්නේ. පුංචිපුතා මොනතරං වෙන සද්ද කියලබල. ඒවිතරක්නෙමේ සමහරි වෙලාට මත්තැන් පානය කරන පියෙක්නම් දරුව වෙනුවෙන් මත්තෙනෙන් වලකින. මෞගි විතරක්නමේ පියාගේ චරිතය වෙනස් වෙන. සමහර ආරවුලකදි තාහත්තකනෙ කියන දෙයක් තමයි. මම ගේ දරුවවානි වස නැත්තම් අමදනවා කරනද මොන අද කරන කරන්න කොතනින් අවසංවිීදධමින. දරු සිගිත්වා හැඟියීමම හිතට ආපු ගමන් අ ආවේගේ අත්්පත් කරගාන පුළුවන්. සම්හරිලට එහෙන කතාවක් තමයි දරුවන්ට බට්ටික තියලා කැලේ කොලොටිකක්හන අම්මල අදත් අඩුන. එහෙමයි පුතේ ඔය පුතාව ඇත්දැරි. දරුවන්ට මේ පිළි බඳව හැඟීවා කල්පනාවක් තියනෝද. සාමාන්‍යෙන් ඉස්සර කාලෙ අම්මල අදබගේ අකු ශවාස්්‍රීධානනෑ මීට අවුරුදු පණහකට හැටකට පෙර මෙ බනාහන වැඩිහිට ඇත්තු හිතල බලන්න උදේ පාන්දරට කන්න බොරන්න දීලා පුංචි පුතාව අතින් අල්ලගෙන ඉස්කෝලෙට ග පාස බෝඩ්ඩ් එකවත් කියන්න බැරි අම් පාසේ බෝඩ්ඩ එකවත් කියාගන්න බෑ. පංචාවිදයක් කෙල්ලගෙන ජංගිකොටයක් ඇඳගෙන ඔලියව පොල්තිල් ගාගෙන ඉස්කෝලෙටග හිල්ලා. ඇරලන. එහෙම ද ගෙනනිිච්ච දරුවෝ තමයි අද තයිකෝට් දාගෙන මහා ඉහෙලී හොඳට මහතදිහිත ගත් දරාගෙන. මහාලොක්කෝගේ අ අයිංසක අම්ම අමත කරද කටයුතු කරන්නට. ඕනම දරුවකට අම්මට බිටුපාපු දරුවෙකුට මෙ පුංචි සන්දී ස්වභහාාවේ හිතන්න පුළුවන් ඒ හිත වෙනස්කරාන්න පුළුවන් ඒ ජීවිතය වෙනස්කරගාන පුළුවන්. අද හරි කනගාඩු දායක තත්යක් ඇයි දරුවනේ අම්ම කියන දයහන්න ඇති. පියා කිය දයනන්න ඇති ගරුවරය කියන දයහන්න ඇති සහර වෙලාට පින්න තුන හිදීම හෙමත් හිතන්න ඕෝ අපේ දෙමවපෝ ටික කැපකිරීම කරන්නඕන පරිත්‍යයාග සීලී වෙන් ෝන තමන්ගේ සතු තමගේ විනෝදී තමගේ ආසාාව යටපත් කර ගැනීම ශක්තිීතයෙන්ෝ අමුතුවෙන් කියන්ටඕනේ නැහැ දුරකතන පච්ච දරුවන්ට කොච්චර බැන්නත් සමර මවුලු සමහර පියවරු මේකට එල්ලයි. ඔවුන්ට හැදන වැඩෙන දරුවන් වෙනුවෙන් ය අැබැහි කමින්ි දෙට බැහ. අටහමාර වෙන කොට සමහර මෞ්වරු සමහර පියවරු තමන් ක්‍රිය කරන නාට්්‍ය බලන්න රූපෝහනි ළඟ. හැදන වැදන ඉගෙනගන්න දරුව ඉවානේද කියනෙක් සමහරමපියවරුන්ට කල්පනාවක්නෑ මෙ නොදැන කරන වැරදි පිල්ඳති. එනිසා හිතන්නටපාසන් පන්තියට සල්ලි දුන්නා අප යහමින් වියදන් කලා හොඳ ස්කෝලවලට දැම්ම එතරින් විතරක් දරුවක්ගින් බලාපොරොත්තුවෙන් එපා යහපත් ප්‍රතිඵල එනිසා මාවටට ග්‍යාට අහික දරු පැටව වෙනුවෙන් අ විනෝද ජනක්‍රා තරින් පුළුවන් කමතියෙන්තු රූපවාහිනි බැලි ටච්ෝන් පාවිච්ච කරින් විනෝධ සාධවලටයෑ නමුත් වඳතුන අද බැලු හාම සමාජයේ යම් යම් පැතිවලින් බලනකොට මෞපියන්ගේ ක්‍රියාකාරකම් ගෑන සතුටවෙන්ට බැැ. එනිසා ඔබ මොනතරම් ධනය හම්බ කළත් තරම් වත්සුම්පත් එක තුකරගත්ත් ඔබට අවසානයට තියන එකම සැනසීමයි පුතේ දුවේ කියල කතා කරන්න කෙනෙක්කින් ටඕන සයනගත වෙලාවේ වතුර පොදක්වත් දෙන්න කෙනෙක්කින් ටෝන් නමුත් මේ යන විදිහෙට අපේ සමාජයේ ඒ තත්ත්වය උදාවේද කියන එක සැක සහිතයි පින්න තුළ එනි කල්පනා කරන්ට මේ කාලේ බොහෝම දෙනෙ උත්සාහ කරනවා රටයනට. රට ගියාට පස්සේ ඒ දරුවන්ට දෙමවපිය මතක් වෙනවා. විශේෂෙන් අම්මමතක් තාත් ව එකයි දෙක් එකක් තමයි පිටස්තරයොත්තෙක්කින් බුදුන්දැක්ක අම්මල තමයි අපිට හිටී. ඒ සාතමයි පින්නතුන අම්මා කොයි වෙලාව හරි පන්සලට අහුත් දුව පිට රැටනම් පුතා පිට රටනම් පිට දේකනම් පැංකලයක් අරගෙන ඒ පැංවලින් බෝධයේ නාවන්නේ අනේමගේ පුතාට කරදරයක් පීදාවක් වෙන්න පා කියලා. හවසට ප්‍රාත්‍රීට කෑම ගන්න කොට බත්ප අතේචාගෙන අම්ම කෙනෙක් අහන දෙයක්තමයි පුදේ මගේ පුතා කෑවද කියලේ සමහර වෙලාවට අම්ම මෙහි දුව මැද පිරිදිද. දුවට කරදරයක් වෙනවනං වෙහෙසක් ඇති වෙනවනං පීඩාවක් ඇති වෙනවනං දුවට ඇහට කඳුලක්ගෙන්නේ සෙල්ල අම්මගේ හැට කඳුලක් කෙනවා එක වහපතු මදයක් පින්නතු. ඒ නිසා ලොකුමහත් වෙච්ච දරුවෝ පිළිබඳ වඋනත් මව්පියන්ගේ සන හසි අඩුවක් නෑ. එසා හිතන්ට දෙයක් තියනවා මොකක්තු. දැ වර්තමාන සමාජ සන්දර්භයතුළ අපි දරු උපාදී පමණයි සහතිගේ පමණයි උභාග පමණයි ඉ එහාට දෙයක් ගැන හිතන්න නෑ. සීල සමාධානයක් ඒ පුදුම සහග දෙයක් ඒ කෙරෙන්න්නේෙ නැහ. දහම් පාසැල් අධ්‍යාපනයක් එක තිතාම අඩු බනදහම් ඇසීමක් ඒත් එක දෙනයි පින්නතුනේ. එනිසා අම්ම තාත්ත හිතන්ට ඕන කර දෙයක් තේරගය. අඩු තරමයෙන් දළුවන්ට දෙමවපියන්ට වඳින් හැටිවත්තු ගන්නන්න දෙමපියන්ට වන්න හැටව. එක වරක් හරරිගෙදර බුද්ධ වදනාව කරනවානන් පින්න තුනේ දරුවයේ ගුණට හිස නමස. අද විශවිද්‍යාලවල උසස් අධ්‍යාපන අයතනවල පාසැල්වල තත්වේ තරම් හොද නැ. පාසැල්වල උසස් පන්තින්න අය ළමයි. මොන තරම් දුරට පිින්ටතුන පිරිහිලද කියනවනම් අහිංසක අමය ගහතන කරන්න පුළුවන්ගෝන්ට. ගුරුවරෙක් ගහතනය කරන්න පුළුවොන්වුන්ට අම්ම කෙනෙක් පින්න තුනේ අත්තට දරුවෙක් වඩපු වෙලාවෙේ. කිරු රාබනකුට පුංචි පුතාගේ ඇස්තික දිහා බලාගෙන එක දෙයා හිත්වේ. අනේ පුතේ කෙනෙකුගේ දීවිතයට හානයක් නොකරන කෙනෙකු කඳුල හඳුනන දුක්සුසුම් බේදනා පිළිබඳු සංවේදී වෙන කෙනෙක් වෙනවා නම්මගේ රත්තරම්පුතා එච්චරෑමම් බලාපොත්තුව. ඕක පින්න තුන අපේ රටේ හැම අම්ම කෙනෙක්කෙම අබිලාසිය අදහස කල්පනාව ප්‍රාර්ථනාව. නමුත් එක දරූදන්නේ නැැ. තනියෙන් ඉන්නවට වඩා වෙනස් කමක් තියෙනවා පින්න තුනේ කල්ලි ගෙහුණට පස්සේ. සමහයක් එක එකතුව වෙනකොටට. සහර වෙලාට තනින් ඉන්න වෙලාවට ආවේග ශීලීි හැසිරෙන්ෙ හැ. හිතු අකාර විදිට වැඩ කරනය හැ එක්වං තීරණ ගන්න හැ. සමමුහුණයක් එක තුන් හාම නොකරම් දෙයක් නෑ පින්නතුනි. එනිසා අවපියෝහොඳට තේරුන්ගන්න ඕෝන මේ පිළිබඳ දරුවන්ට අවවාද කරන්නට වන. සමහර විප්ලවයේ ස්වරූපයෙන් යන විරෝධතා දැක්වීම් වලට ගිහිල්ල පන්තිතහනම එම නැත්ත සම්පූර්ණ අධ්‍යාපනය. අහිමිීම එම නැත්තන්ත මංගි ජීවිතය හහිමිවීම මේ දේවල්වන්ට පින්නතින බහදින වෙනවා. හැබැයි පස්සින් හිටපාය කවුරුවත්. එනිසා දරුවනේ ඔය දරුවන්ට අම් කිසි කරදරයක් හිරිහරයක් වෙනවනං අහිස අම් අහිංසට තාත්තා ඒරෙන් වෙන කෙනෙක්ගෙන් කවදාවත් ඔබට උපකාරයක් පීතක් ලැබෙනහ. මට මා පමණක්්‍ය. යැන මේ හැඟුම ගරු ඇත්ති වන තුරුම ඔබෙදියුණුව ලැබුම පොරු. පුංචි කාලෙ ඉදැලයි ගෙන ගන්ටෝන දෙයක් දරුුණ එක. නමුත් අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් හිරහරියට සූර කාන්තමල පැත්තට හැරෙනවා වගේ තමන්ගේ දරු දිහාතමයි බලන්න. අම්ම කෙනකුට තාත්ත කෙනෙකුට වෙන බලලාපොරොත්තු නැහැ අද දවසේ අලුත් ඇඳුම් ඇඳගේෙන ජේත්තුට ඉන්න කෞදාකමැති නමුත් අම්මල තාත්තල පරණ ඇඳුම් අගි දරුවන්ට නයිවෙල හරි බලස්සම කරන. මෞකිනෙක් දරුවෙක් අතත වැඩුවට පස්සේ. වෙනද තිීන සැරසිලි විසිතුරු වැඩ ඒ වනැහැ ගමනකන වනංසාරිය මිහිම පට ලෝ ගත්ත ඔක්කොට ම ස්සල බලාලන්නේ පුතාගගේ නාලේ තිිලකය හරියට තිීලතිෙනවාද කිය. ඇයි පින්නනතු මෙහම කරන්න. ඒක තමයි පින්නතුන දරුසන එතන දල චරිත වෙනස් ජීවිතේ වෙනස් වැර කටයුතු වෙනස් පුදුම ශන්ත සංයම ස්වභාවයකට පත්වවා. කල්පනා කළ බලන්න පින්නතුනේ අවුරුද්ධ ලබන කොට අවුද්ධ තියෙන සුවි ශේෂමදේ තමයි. ඩිහිටියන්ට වන්දනා කරන අපචායන කියන්නේ එකයි සමහාර අම්මල වාසනාවන්තයි තව්ටික වෙලාවකින් ලොකු පුතායිනවා ඒවගේම දවල්ලනකොට මධදුමයනු හවස්සන කොටඔවන්න ොඩි එක්ක නත්වෙන. එන්න තනයෙන් එෙම මේ මුණුපුුරාල පිරිවෙරාගෙන. ආච්චි අම්මක් කනෙකුට සීය කනකුට ඔයිට වඩා සතුට දදායක තත්වයන්නේ. දරුවෙක්වල් එෙක් නැතුව හුද කලා වෙච්චාය උඩුමහල් තලේට වෙලා අනුන්ගේ ගෙවල් දිහා බලාගෙන දළු සුරතල් බලන්නයි සිදදර. නමුත් ඒදේ අපේ ගම්බද පලාාත්තුල මව්පියන්ටේ අමිහිරිය අත්දැකීමනෑ. ඒ ඔක්කොට වඩා පින්නතුනේ හිතුවක්කාර විදිහට දීගක ගිය දුවපුතා අම්මට මූුණ දෙන්න බෑයි තාතර මූල දෙන්න බයි. නමුත් අවුරුද්දු දවස්සේ බුලත්තතක් අරගෙන ආපු හාම. තාතර මතක නෑ මොනො අද කිව්වේ. අපේ මූුණ දළිගාපු අපේ පරම්පරාව කෙනෙක් නොකරපු දේ කරපු උඹ මේ හතර මාමේ එන්න එපා මගේ මිනේටත් එන්න පා. එහෙම පන්නපු දරුවන් ගැන තාත කියනෙම කක්දාම්මට කියලා. මොකුත් කියන්න ප. හතුරෙක් වනත් අපි අද පත්කටක්දේෙන්ට. එහෙම අම්මල තමයි ලෝතුරා බුදුහාමුරුව දැක්කා. එම තාතල තමයි ලෝතරා බුදු හාමුදුරුව දැකතතාර්ථල. එනිසා මම ගාතාධර්මයෙන් සඳහන් කළේ ඕවාදකාරී හත්ත පෝස. බතපෝසී අවවාදට අනුව කටිුතු කරන දෙමව්පයන් පෝෂණය කරන කුළුවන් සං අහාපයා කුළ චාරිත්‍රා රක්‍ෂා කරන සද්ධෝ සීලයන සම්පන්ව. සැදැහැ ගුණේෙන් සිිල් සම්පන්න උද්ගලයාාව ප්‍රසංසා කරනවා ලෝකයක්. එවගේම ඒ බුද්ධමපචායන්තී නරාදම්මස්ස කෝවිදා. දිතේවදම්ම පාසංසා සම්පරාජව සුද්ගතින්. යම්කිනෙක් මුද්දීන්ට වන්දනාමාන කරමින් අභිවාදන කරමින් නමස්කාරකරමින් ගෞරෝ කරමින් සිටිනවානම් ඒ දහරමයට දක්ෂතාවේ දක්වන ඇත්තන්ට, දිට්ේව දාම මේයාත්ේදින් ප්‍රසංසා කරනවා. සම්පරායාච්ච පරලෝගි හාමි ඇත්තු සුගතිගාමි වෙනු. ඒ නිස්සා පින්නතුනේ හැම දෙනාමතේ රුංගන්ට දූදරුවන්ට ආදරේ නිසි පරිස් දක්වන්න දරෝද්්‍ය මවපියන්ට සනෙ හසාරී දක්වන්න. ඉනිසා හැම දෙනාම මේ ගුණේ පිහිතා කටයුතු කරන්න. කයහදන මෞවවරු හිත හදන ගුරුපියවරු මගහදන උතුවරු නිතින් බැතියෙන් කරමු ගරු සරූ හැම දෙනාටම සුභ යහපත් අලුත් අවුරුද්දක්වේවා නිවනිින් සැනසේවා. අවසරයි ස්වාමින්දයන් වාාන්ස අදතවස්සේ ධර්මානු ශාසනාවේ දායිකක්වයන් අරමුණු ඉදිරිපත් කරන්නට. තමාගේ සලුම ආරක්ෂක සායිෂ්ඨ දේවිතාවුන් වෙනුවෙනුත් මෙම ධර්මදානය තුළින් ඔබලාගේ නූපන් කුසල් ඉපදේවා නූපන් අකුසල් නොයිපදේවා උපන්කුසල් වැඩිවේවා උපන් අකුසල් මැඩ පැවැත්වේවා නිවනම සාක්ෂාත් වේවායි පතමින් ධර්මදේශනාවේ දායකත්වය ගෙන කටටු කරනවා මරගම ඇල්හේන පාර අංක අසුතුනින් එකේ පදිංචි ගයන්ගි වීරසිීහ විසින්. අදදින්න සදධර්ම. දේශනාවසි දුකළ පුජනී පයගල නන්ද ස්වාමිින්ද්‍රයන් වහන්සේ ඇතුළු සද්ධන්ව දේශක සිලුම ස්වාමින්ද්‍රයන් වහන්සේලාට මෙත් සිතිින් සෙත් පැතිීමත්. අද දින තෙමස් පොර්ණ පින් කමේ දෙන මහරකම විසූ ලොකු අම්මා වූ ගල් ඔළු කංකානමලාගේ ශීලින් පෙරේරා මාතාවට පින් නොමුදන් කරලීමත්. සත් ධර්ම දේශනාව දයිකත්වේ දරන සිිල්ුම සැවතුන්ට සෙත් පැතිීමත් ශ්‍රීලංකාවාසිේ සිංහල දමින සැමට. යහපත් නවවසරකට සුභ පතමින්, ධර්ම දේශනාවේ දාෛකත්ය ගෙන කටතු කරනවා මාරගම පන්සල පා අංක හැත්තයාටේ නමයි පර්ේෂී හදැත්ති වීරිය නිර්මාත්‍රෘ ගැමුණු ගුණතිලක මහතාවිසේ. දෙෙදාශිස්තෙක අපේල් පහලොසන දිනෙට දිවිගමනේ හැත්තෑවන විය පසු කරන ආදරනය ස්වාම පුරුෂයා. ආදරණී පානන් වන ප්‍රේමරත්ම අතුකෝරල්ල මහතාට නිරෝගිස්වේ ධීර්ගාශ සමඟ සැප සතුර ප්‍රාර්ථනා කිරමත් ආදරණය බිරිඳ ඉන්ද්‍රාණී අත්තනායක. දියනිය දේව සෙවුවන්දි අතුකෝරල හා පුතුනුවන් වන ආශ්‍රී රෘක්මල් අතුකෝරල විසින්. එමෙන්ම අතුකෝරල මහතාගේ අබහෝ ප්‍රාප්ත දෙමව පියන්වන්න එP. රොසලින් ඕෝනා මෞතුමි හා ඒකේ සුරබියල් සිං්න පියතුමාන් සේපත්කර එම දෙපළගේ සසර ගමන්න ෙටවී උතු නිවන්ස පාත්ත කිරීමත්. අත්තනායක මහත්මීගේ අබහ ප්‍රාප්තුූ දෙමවපියන් වන WB. අත්තනායක. පියතුමන් හා සෝමාවතිී පොඩිමැනිකගේ මෞතුමිය සී පත්ර එම දෙපලගේ සසර ගමන කටවී උතුම් නිවන්සුව ප්‍රාර්ථනනා කිරීමත්. පෞලේ මීගේ සිිල්ම ඥාතිීතමිත්‍රාධීන්සේ පත්කර පොනෑ ොදනා කිරීමත් දශ්කන් හන්සට නිරෝග සවේ ප්‍රාත්ථනා කරමින් ධර්මදේශනාවේ දයයිකත්තය ගෙන අට කරනවා. වි මලව ශාංචි පුර තුංගන පටු මග පදිංචි. ඒ. ඉන්ද්‍රානිි අත්තනායක මහත්මිය දේවි සෙව්වන්ධ අතුකෝරල දීනනිසාහ ආසිරි අතුකෝරලපුතා ඇතුළ පවලේ සලු දෙනා විසේ. සඳ ලංකා විසූ සෝ වි ජෙස් සිංහ මෑනියන් පලස පත්ති අද දින්ට වසර විසක් ගතවීමත්. නෝනිස්ත ජෙස් සිංහ ප යානන්ට. කඩවත ඉහල් කරගහමුණ මංගල මාවත විස జෝన ෙර පයාට ల් ස්තුර ආරච්చి මනියන්ට, ගොඩිගමේ විසූ රජනී හෙමමාලා යයාපාපුංචි. අම්මා ඇතුළු දෙපාශේම පරු සැත් සලම ඥාතිතමිතරාදින්ට මේ පින් අනමුදන්වික්මන් භවකද. නියොන් අවබදවේ වයි පැතිම දේශකන් වහන්සේට සහ. මෙවර උසස් පෙළභාගත පෙනී සිටි. සෙහන්සා රත්නායක දේනීගේ ප්‍රාත් නනාශෂ්්‍රවේ, පවලේ දූදරු මුණුපුුර මනිබරියන් සමට ආශිරවාධ කමින් ධර්ම දේශනාවේ දායකත්වය ගෙන කට කරනවා කඩවත ඉහිල් කරගාමුණ මංගලමාවත්තේ පදිංචි අයිරන් ජෙසිං DAඒ ගුණරත්න ඇතුළු පවුලේ දූදරු මුණුබුරු මිනිබිරියන් පිරිසවිසින්. මිට වසරකට පෙර අභහ ප්‍රාප්තු ආනන්ත හෙමචචන්ද්‍ර සහරා, Wෙක් න්ඩර්පියයා ඒ බ්‍රහම සෙන්ඥෝපිය, ලිලියන් ඩයිස්මනියන්. ගස් කුවර්ධන මෑනය සමන්ත හම චන්ද්‍ර මහතා. බෝධිපාල රණසිංහ මහතාසාහ පපුෂ්පා රනසිංහ මහත්මිය ඇතුරුමගිය සිලුම නෑදහිත මිත්‍රාදට පින් අනමුෝදන් කරමින් දනු දේශනම එදානිකත්වය ගෙන එකතු කන්නවා කුරු නෑගල මල්ලව පිටිය පදිංචි ශ්‍රීණී විමරත්න හත්මිය ගාමන විමලරත්න මහතාසාහ ඥානා හෙම චන්ද්‍ර මහත්මිය විසේ. තම උපන්තිනය අපේ මස පහොස්සන දින්ට එදිී තිබීමත්. එදිනට තම වයිසාවබදුු හැත්තේ හයක් පරීමත්. න පදදිවනෙන් ආශ්ිරාද පාර්ථනා කිරීමත්. පරම්පරාගත මීගේ ඥාතින්ට පින් අනුෝදන් කිරීම සහ සුජිවත්ත සින්න දරුවන්ට සිෙත් ප්‍රර්ථනා කිරමත්. මියගේ ඥාතින් වන තම ස්වාමි පුරෘෂයාාව වන G රණසිං පියානන්. ගොඩිගමියේ විසූ වෛද්‍යාචාරය අපේරත්න ඔදරිස්හාමී පියා අම්මා ලුසිහහාමි ගොඩිගමී ජෝච් ගුණතිළක අනෙකුත් ඥාතින් වන දදාසයියා උපාලි අයියා. පුංචිමැනිකේ කළුමැනිිකේ පේදස්ස සැනිවිරත්න ප්‍රේමලතාසැනිරත්න යසු හමිසා එමලින් නැන්දා. ලොකු අම්මලා කුමාරී සුජාතා. චද්‍ර කීර්ති ආදී දරු දරියන්හ සංසාරගත්ත සිලම ඥාතමිත්‍රාදීන්ටත් ගංගොඩවිල සෝම සස්වාමිද්‍රරයන් වහන්සේඇතුව වපවත්තිී වදාල සිලුම මහා සංග පීතරයන් වහන්සේලාට උතුම්න්‍යන්තුර පාර්ථනා කිරීමත් සජිවත්ත සිටත්න දුව අයිරංගනී රණසිංහ නලින්ත තිලගසිරි මං්ජුලරණසිංහ, ද පුතාලා තිලකාවත්තිී සෝමාවත්තිී ආරයීවති ප්‍රත්න සේකර සිර දෙනාට නිදුක්නේරෝගේ චිරජීවනය ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායයිකත්තයගෙන කටුතු කන්නවා වෙදගෙදර සුන්දිිරාපොල පාර යන්තම්පලාබ කෘරණෑගල පදිංචි අයිරංගනී රණසිංහ මහත්මිය විසේ. අදදින්ට වසර හයයිකට පෙර පරලොසපත් පR විමලසේන සවයංපුරෂයායටට ෑයබර පියානට පින් අනොදධ කිරමත්. අනෝ සිල්වා රෝසලින් ෝනා දෙමෝපියන්ට පRර් ගුණසේකර පියාටසා එල්ලෙම් ආගම්වා මෑනියන්ට පින් අනුමෝදන් කිරීමත්. පවලට සහ සම්බන්ධ දෙ පර්ශවමීගේ ඥාතින්ට පින් අනුෝදන් කිරමත්. සුජිවත් සින්න තමාට දරුවට මොුරු මනිිරියන්ට සෞදර සෞදරියන්ට නිදුක් නනිරෝගයේ දිවකට ආශිරාධ පැතිමත් දේශකයන් වහන්සේට ගරුතර මහහා සංගරුවන්ට ආශිර්වාද කමින්. ධර්මදේශනාවේ දායිකත්වයගෙන කටදු කන්නනවා වඩම් ඕනේ ගෙදර නැදල මෝස්ත්‍රී පුෂ්පාමාවත පදිංචි H සෝමසිල්ලා මහත්ම සහ දූතරු පිරිස විසින්. දැන් ගෞරනිය දේශකයනන් වහන්ස විසින් සිදු කරන පුුණයානු මතනාවද. ධර්මදේශනාව දායිකත්ව්‍යයාරගෙන කටයුතු කළ පින්නතුන්ලාට පාර්ථනාකන පරිදි තමන්ගේ ඥාතිමිතරාදීන්ට පරලෝ සුගතිය වේවා, සිල දෙනානම සසරින් මිදී උතුම් නිවාාන ධර්මය අවබෝධ කර ගැනීමට මේ ධර්ම දේශනාව උපකාරවේවා කියල ප්‍රාර්ථනා කර ගන්ට එත්තාවතාච අම්මේහි සම්බතං පුං්ඥ සම්පදං සබේද ඒවා අනුමෝ දන්තු සබබේභහූතා අනුමෝ දන්තු සබේ සත්තා අනුමෝ දන්තු සබබ සම්පත්ති සිද්ධියා ධර්මස්ත්‍රවනානි සංසේෙන් හැමටම තුම්නිවන් සුවාත්න්වේවා. සාසාධසා සොපින්වතුනේ අදවතුමූ ධර්මානු ශාසනාව සිදුකළ ගෞරුණීය දේශකයණන් වහන්සේ. කඩවත සමාති මැදුර ප්‍රධාන අනුශාශක පූජනීය පයාගල නන්ද සාමීන්ද්‍රයන් වහන්සේ. අප හැම දෙනා සාදුනදක් දෙමින් උන්වහන්සේ නිදුක් නීරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාධෝ සාධෝූ සාධ. ඔබටක්පුළුවන් ජාතික ගොන්ඩලි මෙවැනි ධර්මානු ශාසනාවක දායිකත්තේ ලබාගන්නට එසේ නම් බිින්ඳුව එක එකයි දෙකයි හැට නමේ හැත්ත එකයි හතර ඔස්සේ ශ්‍රිලංකා ගොන්ඩ රිි තස්ථාවේ ආගමිකාන් ශ්‍යයාමතන් මෙම ධර්මාාව ශාසනාව S LBC ධර්ම දේශනා යුටප් නාලිකාවස්යෙත්වට ස්ත්‍රවනය කරන්නට පුළුවන්. ඔබ සැමට සම්මා සම්බුතු සරත.